සිංහල 11 ශ්‍රේණිය දළදා පෙරහැර පළවෙනි පාඩම ඇසළ මාසයෙහි ජුලි අගෝස්තු දිවයිනේ ප්‍රධාන විහාරස්ථාන කීපයක් මුල්කොටගෙන පැවැත්වෙන අලංකාර පෙරහැර දේශීය ජනයාගේ මෙන්ම විදේශිකයන්ගේද ආකර්ෂණයට ලක් වූ දේශීය සංස්කෘතිකාංගයකි. මහනුවර මෙන්ම කතරගම, දෙවුන්දර, අලුත්නුවර, නවගමුව, රත්නපුර ආදී ස්ථානවල ඇසළ පෙරහැර පැවැත්වුණද ඉතා උත්කර්ෂයෙන් ඇසළ පෙරහැර පැවැත්වෙන්නේ මහනුවර දළදා මාලිගාව ආශ්‍රිතවය. පරම්පරානුගතව පැවතෙන නර්තන, වාදන හා රංගන අංග රාශියකින් හා ඉපැරණි චාරිත්‍රවලින් සමන්විත මේ පෙරහැර ශ්‍රී ලාංකේය අනන්‍යතාවේ පිළිබිඹු කරන උත්සවයක් ලෙස සැලකෙයි. අපේ ඇසළ පෙරහැර පැරණි ඉන්දියාවේ පැවති ආසාඩ උත්සව හෙවත් ඇසළ සැනකෙළියේ පරිණාමයෙන් ඇති වූවක්සේ පිළිගැනේ. මහනුවර ඇසළ පෙරහැර වර්තමාන මුහුණුවර ගෙන ඇත්තේ කීර්තිසී රාජසිංහ රාජසමයෙහි පටන් බව පෙනේ. විවිධ ප්‍රදේශවල ඇසළ පෙරහැර පැවැත්වෙනුයේ ඒ ප්‍රදේශයට අධිපතිසේ සැලකෙන දෙවියකු මුල් කර ගනිමිනි. එහෙත් මහනුවර ඇසළ පෙරහැර දළදාව මුල්තැන්හිලා පැවැත්වෙන බෞද්ධ මහෝත්සවයක් වන අතර ඒට පරිවාර වශයෙන් විවිධ දෙවිවරුන් සම්බන්ධ කර ගැනීම සිදු කෙරේ. එහෙන් දළදා පෙරහැර විවිධ ආගම් අතර සහජීවනය වර්ධනය කරන චාරිත්‍රවාරිත්‍රවලින් සමන්විත වූවක්සේ අගය කළ හැකිය. සිංහල විශ්වකෝසයේ තුන්වන කාණ්ඩයේ ඇසළ පෙරහැර මැයෙන් වන ලිපි ආශ්‍රයෙන් සම්පාදිත මේ පාඩම දළදා පෙරහැර පිළිබඳ කෙටි හැඳින්වීමකි. දළදා පෙරහැර ආරම්භ වූයේ කවදාද යන්න පිළිබඳ නිශ්චිත නිගමනයක් දිය හැකි නොවේ. විජය ප්‍රමුඛ උතුරු ඉන්දියානු ආර්ය ජනයාගේ ආගමනය සමග දඹදිව පැවති ආසාඩ උත්සවය මෙහිද පැවැත්වීමට කටයුතු යෙදීම ඇසළ පෙරහැර ආරම්භ වීමට හේතු වූ බව මෙහි ආරම්භය සම්බන්ධ එක් අදහසකි. ඇසළ පෙරහැර සුරාසුර යුද්ධයේදී සුරයන් ජයග්‍රහණය ලැබීම සැමරීමට ආරම්භ වූ බවටද මතයක් වෙයි. තවත් අදහසක් නම් වංශනාසික තිස්ස රජු ක්‍රිස්තු වර්ෂ 110-113 සමයෙහි සොලි ආක්‍රමණයේදී පැහැරගත් සිංහල සිරකරුවන් 12,000ක්ද 12,000ක් සොලි ජනයාද පාත්‍ර ධාතුවද සමග පත්තිනි දෙවියන්ගේ රන්සලඹ ආදී පූජ්‍ය වස්තු ගජබා රජු විසින් නැවත සිරිලකට ගෙන ඒම සිහි කිරීමට ඇසළ පෙරහැර ආරම්භ වූ බවයි. වර්තමාන මහනුවර ඇසළ පෙරහැරේ ආරම්භයේ ක්‍රිස්තු වර්ෂ 18 සියවස මැදභාගයේදී පමණ සිදුවන්නට ඇතැයි සැලකේ. ඊට ඇතුළත් වූයේ නාත, කතරගම, විෂ්ණු පත්තිනි යන සතර දේවාලයේ පෙරහැර පමණි. වැලිවිට සරණංකර සංඝරාජ හිමියන්ගේ අනුශාසනා පරිදි කීර්තිශ්‍රී රාජසිංහ රජු ක්‍රිස්තු වර්ෂ 1747-1782 විසින් එකී සතර පෙරහැරට දළදා මාලිගාවේ පෙරහැරක්ද එක් කිරීම හේතුවෙන් ඇසළ පෙරහැරට බෞද්ධ මුහුණුවරක් ලැබුණුසේ සැලකිය හැකිය. ඒ අනුව වර්තමාන දළදා පෙරහැරේ ආරම්භය කීර්ති ශ්‍රී රාජසිංහ රජ දවසේ සිදු වූසේ සැලකීම යෝග්‍යය. පැරණි දළදා පෙරහැර සංස්කෘතිකාංග ප්‍රදර්ශනයට වඩා රාජ්‍ය බලය පෙන්වීමේ අවස්ථාවක් වූ බව පැරණි වාර්තා පිරීක්ෂීමේදී පෙනී යන කරුණකි. එවකට ලංකාවේ ආණ්ඩුකාරවරයා වූ ශ්‍රීමත් එඩ්වර්ඩ් බාන්ස්ගේ අවසරය පරිදි 1828 මැයි මාසයේ 29 දින පැවැත්වුණු දළදා පෙරහැර පිළිබඳ ලිඛිත විස්තරයට අනුව පෙරහැර ආරම්භ වී ඇත්තේ යුද්ධාචාර මධ්‍යයේය. කාලතුවක්කු වෙඩි සහ කොඩිතුවක්කු 25 ගණන් ගත නොහැකි තරම් මහත් ගෝසාවක් එදා පැවැත්වුවාය. මෙයාකාර මහත් ගෞරවයෙන් කරඬුව වැඩමවා ගෙනවිත් ඇතා ළඟ සිටිය පල්ලේගම් පහේ
මහනිල මේ අතට උතුමාණන් වහන්සේගෙන් කරඬුව ලැබුණාය. ඇතා පිට සිටිය මාතලේ දිසාපති මහත්මයා සහ උඩපලාතේ දිසා මහත්මයාත් විසින් රන්හිලිගේ අභ්‍යන්තරයට කරඬුව වැඩමවා ඇතා පිටින් බිමට බැහැපු තැන තේවාව භාණ්ඩ අරගත් සෑම රදලවරු විසින්ම උතුමාණන් වහන්සේට වැඩ සිටීමට තනා තිබුණ ප්‍රථම මණ්ඩපයට උතුමාණන් වහන්සේ කැඳවාගෙන ගොස් එහි පොරොත්තු කළාය. එකල අලි ඇතුන් පිරිවරාගත් ප්‍රාදේශීය නායකයෝ ඔවුන්ගේ දජ සහ ලාංඡන රැගෙන හමුදාව පිරිවරාගෙන පෙරහැරට එක් වූහ. වර්තමානයේ ඒ දළදා මාලිගාවේ නිලධාරීන් සහ ගන්දහයේ විධානෙලා ඇතුළු ප්‍රාදේශික සුළු නිලධාරීන් පිරිසකට සීමා වී තිබේ. ඉහත දැක්වුණ අවධියට වඩා වර්තමානයේ දළදා පෙරහැර නර්තනාංග රැසකින් සමන්විතය. වෙස් නැටුම්මාදී විචිත්‍රාංග රැසක් එයට එක් වී තිබේ. පැරණි කාලයේ දළදා පෙරහැරක්. දළදා මාලිගාවේ නැකත් මොහොට්ටාල විසින් නියම කරනු ලබන සුබ මොහොතින් කප් සිටුවීමෙන් පෙරහැර ආරම්භ වෙයි. කප් සිටුවීම යනු සතර දේවාලයේ පිරිසක් ඇසළ මස අමාවක දිනට දින කිහිපයකට පෙර පල හට නොගත් කොස් ගසකට පුද පූජා පවත්වා එහි අරක්ගත් දෙවියෙක් වේ නම් ඉවත්ව යන ලෙස ආයාචනා කොට ගස කපා එහි කඳෙන් රියන බැගින් දිගැති කොටස් හතරක් කපාගෙන දේවාල සතරට බෙදාගෙන පෙරහැරින් ගෙන ගොස් දේවාල භූමියෙහි සිටුවීමයි. සතර දේවාලයේ කපුවන් දේවාලයට අයත් රන් ආයුධ කපවටා වැඩම කරවන කුඩ කොඩි සේසත් දවුල් හොරණෑ සහිත පෙරහැර දේවාල පෙරහැර ලෙස හැඳින්වෙයි. ඒ කප් සිට වූ දින සිට පස් දිනක් සන්ධ්‍යා කාලයේ පැවැත්වෙයි. පස්වන දිනේ සිවුදේවාලයේ බස්නායක නිලමේවරුන් ඇතුළු නිලධාරීහු රන්සිවිගේක රන් ආයුධ හිඳුවා රන්සිවිගේ ඇතු පිට තබා පෙරහරින් අවුත් දළදා මාලිගාව ඉදිරිපිට දේව සංහිඳේදී දළදා කරඬුව සහිත රන්සිවිගේ වැඩමවන මාලිගාවේ ඇතා ප්‍රමුඛ පෙරහැර පෙරටු කරගෙන පස් දිනක් වීථි සංචාරයේ කරති. මෙය කුඹල් පෙරහැර නම් වෙයි. පෙරමුණේ රාළ ගජනායක නිලමේ කාර්යකරවන රාළ දියවඩන නිලමේ ආදි නිලධාරීන්ද කසකරුවන් කොඩි සේසත් පන්දම් දරන්නන් පාවඩ එලන්නන් දවුල් බෙර හොරණෑ ආදිය වයන්නන් නැට්ටුවන් පන්තේරු කරුවන් ආදීන්ගෙන් මේ පෙරහැර සමන්විත වෙයි. පෙරහැරේ කසකරුවෙක් අපිට මේ දිස් වෙන්නේ. ඊට පස්සේ දවුල් තම්මැට්ටම් නාද කරන ශිල්පීන් හොරණෑ බෙර ශිල්පීන් කණ්ඩායම. සතර දේවාලයන්හි දේවාභරණ වැඩමවන වාහන රන්දෝලි කුඹල් පෙරහැර ආරම්භ වී පස්වන දිනෙහි පෙරහැර අගට එක් කෙරෙයි. රන්දෝලි පෙරහැර නමින් හැඳින්වෙන්නේ එයයි. දළදා පෙරහැරේ කූටප්‍රාප්තිය ලෙස සැලකිය හැකි මෙම පෙරහැර හේවිසිකරුවන් හා හොරණෑකරුවන් නැට්ටුවන් අලියතුන් ආදීන්ගෙන් ප්‍රමාණාත්මකව කුඹල් පෙරහැරට වඩා විශාල වන අතරම විචිත්‍රත්වයෙන්ද අනූනයි. මෙයද දින පහක් මුළුල්ලේ පැවැත්වෙන අතර අවසාන දින දෙකෙහි පෙරහැර අතිශය අලංකාරවත්ව පවත්වනු ලැබේ. කීර්තිශ්‍රී රාජසිංහ රජ සමයට පෙර ඇත් පෙරහැරේ එක් පසකින් රන්දෝලි ගෙන යෑමේ සිරිත පැවතියද රජුගේ නියෝග පරිදි එය පෙරහැරේ අගට එක් වූ බව කියවේ. කරඬුව රැගත් මාලිගාවේ හස්ති රාජයා පෙරහැරේ ගමන් කරන අවස්ථාවක්. පෙරහැර සඳහා සූදානම්ව සිටින අවස්ථාවක්. රන්දෝලි පෙරහැරේ පස්වන දින රාත්‍රියේ පෙරහැර අවසානයේ අස්කිරි විහාරයේ ආදාහන මලු විහාරයේ කරඬුව චාරිත්‍රානුකූලව තැන්පත් කෙරේ. පසුදා අලුයම සතර දේවාල පෙරහැර ගැටඹේ තොටේ දිය කැපීමට එක් වෙයි.
දියකැපීම සුර අසුර යුද්ධයේදී අසුරයන් මැරූ කඩු සුරයන් විසින් සේදීම සංකේතවත් කරනු ලබන බවට මතයකි. ඒ පිළිබඳ අනෙක් අදහස වන්නේ ගජබා රජු සමග සොලී රටට ගිය නීල මහා යෝධයා සිය යගදාවෙන් ගසා මුහුද දිය දෙබෑ කළ අයුරු දැක්වීමට දිය කැපීම සිදු කරන බවයි. දේවාලයවල කපු මහත්වරු ගඟ මැදට ගමන් කර පෙරහැරට සිට වූ කප සහ ගියවරසේ ලබාගත් ජලය ගං ජලයට එකතු කරති. ඉන් පසුව රන් කරඬුවෙන් ගඟ දිය දෙබෑ කර කෙන්ඩියට ගන්නා ජලය පෙරහැරින් ගෙන එනු ලැබේ. දිය කැපීමෙන් පසු මහනුවර ගණදෙවි කෝවිලට පැමිණෙන මෙම පෙරහැර එහිදී නැවතී පුද පූජාවල නිරත වෙයි. සවස්වරුවේ දළදා පෙරහැර අස්කිරි විහාරයේදී සූදානම් වන අතර නියමිත වේලාව හඟවන වෙඩිහඬ අනුව සිව් දේවාල පෙරහැරද එක්වී වීති සංචාරයේ කොට සුබ මොහොතින් දළදා මාලිගයට ප්‍රවිෂ්ට වෙයි. සිව් දේවාල පෙරහැර ඒ ඒ දේවාලය කරා යයි. මෙය දවල් පෙරහැර නම් වෙයි. මින් පසු දින හතක් විෂ්ණු දේවාලයේ වලියක් නැටුම නැමැති සාන්ති කර්මය සිදු කරන අතර සත්වන දිනේ වස්දොස් හැරීම සඳහා වන ගරායක් නැටුමෙන් පෙරහැර හා සම්බන්ධ කටයුතු අවසන් කෙරෙයි. මේ ඔබට පේන්නට තියෙන්නේ දහවල් කාලයේ පෙරහැර පැවැත්වෙන ආකාරය, දාකරඬුන් වහන්සේ රැගත් හස්තියා ඇතුළු අලියතුන් සමග පෙරහැර ගමන් කරන ආකාරය. අතීතයේ සිට මේ දක්වා විවිධ වෙනස්කම් වලට භාජනය වෙමින් පවත්වාගෙන ආ නමුදු දළදා පෙරහැර ගමන් කිරීමේ සාම්ප්‍රදායික අනුපිළිවෙලක්ද දක්නට ලැබේ. එකී පෙළගැස්මේ තිබෙන සමහර පෙරහැර අංගවල සංකේතාත්මක අර්ථද ඇති බවට අදහසක් පවතී. නියගයන් හා දුර්භීක්ෂයන්ගෙන් රට ආරක්ෂා කරගෙන රාජ්‍ය විචාරයේම පාලකයාගේ යුතුකමකි. ඒ සඳහා ජලය අත්‍යවශ්‍යය. වැස්සට අධිපති ඉන්ද්‍ර දෙවියන්ගේ නියෝජිතයා ලෙස රජතුමා මේ සියල්ල සංකේතාත්මකව ඉටු කරයි. කප් සිටුවීම, දිය කැපීම ආදිය ජලය හා සම්බන්ධ සංකේතාත්මක කාර්යසේ සැලකේ. එනිසාම දළදා පෙරහැර ජලයාශ්‍රිත උත්සවයක් ලෙසද සැලකේ. වැස්ස ආශ්‍රිතව කෙරෙන විදුලි කෙටීම කසපිපිරවීමෙන් සංකේතවත් කෙරේ. ඉන්ද්‍ර දෙවියන්ගේ වැසිවලාකුළු මෙන්ම රජුගේ ශක්තියද අලියතුන්ගෙන් සංකේතවත් කෙරේ. සාමාන්‍ය ජනයාගේ සහභාගීත්වයෙන් කෙරෙන පෙරහැරවලදී අලියතුන් වෙනුවට ගවයා යොදා ගැනීම දැකිය හැකිය. නවගමුව පත්තිනි දේවාලයේ ඇසළ පෙරහැර ඊට නිදසුනකි. හෙනහඬෙහි දෝංකාරයේ සිහිගැන්වීමට බෙරහඬ යොදා ගැනෙන බව පිළිගැනේ. මුල් යුගයේ ඇසළ පෙරහැරෙහි අසිරිය හා සැරසිලි චාරිත්‍ර වාරිත්‍ර පිළිබඳ දේශීය මූලාශ්‍රයවල මෙන්ම පාහියන්, හියුන්සාන් ආදීන්ගේ දේශාටන වාර්තාවලද සඳහන් වේ. රොබර්ට් නොක්ස්ගේ ලංකාව පිළිබඳ ග්‍රන්ථයෙහි සහ බ්‍රිතාන්‍ය පාලන සමයේ උඩරට සංචාරයක යෙදුණු වෛද්‍ය වයිට හෝප් ඉදිරිපත් කළ වාර්තාවල කප් සිටුවීමේ පටන් ගෙවදීම දක්වා වූ සියලු විස්තර ඇතුළත් කර ඇත. ජෝන් ඩේවි, විල්හෙම් ගයිග, හර්බර්ට් කුස්මාන් ආදීන්ගේ ලේඛනවලද ඇසළ පෙරහැර පිළිබඳ තොරතුරු ඇතුළත්ය. විලියම් ලිටල්මාන් නැමැත්තා ඇසළ පෙරහැර චිත්‍රයටද නගා ඇත. විදේශිකයන්ගේ ඇසින් දුටු සාක්ෂිවලට අමතරව මහාවංශය, දීපවංශය, දාඨහවංශය, පූජාවලිය, දළදා සිරිත, දළදා පූජාවලිය, දළදා වතුර, එළු දළදා වංශය, දළදා පුවත, දළදා වරුණ ආදී ග්‍රන්ථවලද ඒ ඒ අවධියේ දළදා පෙරහැර පැවැත් වූ ආකාරය පිළිබඳ තොරතුරු රැසක් ඇතුළත්ය. මීළඟ පාඩමෙන් අපි දුකට කියන කවිසී පද පාඩම ඔබ වෙත ගෙන එනු ලබනවා.